ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා හැමෝටම සුබ දවසක් යන කියලා ප්‍රාර්ථනා කරනවා. සංචාරක කොදෙව් කණ්ඩායම සමගින් තරඟ 3කින් සමන්විත T20 තරඟාවලියක් වගේම තරඟ 3කින් සමන්විත එක් දින තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. එෙහිදී මුලින්ම පැවැත්වෙන්නේ තරඟ 3කින් සමන්විත T20 තරඟාවලියයි. එෙහිදී පළමු තරඟය ඔක්තෝබර් 13ද, දෙවන තරඟය ඔක්තෝබර් 15 වගේම අවසාන T20 තරඟය ඔක්තෝබර් 17 වෙනි දිනයන්හිදී රාත්‍රී 7ට රංගිර දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරුව නැවතත් ආරම්භ වෙනවා තරඟ 3කින් සමන්විත එක් දින ක්‍රිකට් තරඟාවලිය. එම තරඟාවලියේ සියලුම තරඟ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු එක් දින තරඟය ඔක්තෝබර් 20ද, දෙවන එක් දින තරඟය ඔක්තෝබර් 23 වගේම අවසාන එක් දින තරඟය ඔක්තෝබර් 26 කින කාලයන් තුලදී නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟ ලෙස ආරම්භ වීමට නියමිතයි. ඉතින් මෙම තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් සුභාරංචි කිහිපයක්ම තිබෙනවා. එෙහිදී භානුක රාජපක්ෂට නැවතත් T20 කණ්ඩායමට එන්නට හැකියාව ලැබීම වගේම දිනේෂ් තන්දිමාල්, ජෙෆ්රි වැන්ඩර්සේ කියන ක්‍රීඩකයන්ටත් ඔවුන්ගේ ස්ථානය මෙවර T20 තරඟාවලිය තුලදී හිමි වී තිබෙනවා. ඊටත් අමතරව චමුදු වික්‍රමසිංහටත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ස්ථානයක් හිමි වී තිබීම කැපිපෙනෙන කාරණාවක්. කොහොම නමුත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි නායකයෙක් වන දසුන් ශානකට මෙව T20 තරඟාවලියේදී ස්ථානය අහිමි ගොස් තිබෙනවා වගේම දුස්මන්ත චමිලට හා ඩිල්සන් මල්සංකටත් ඔවුන්ගේ ස්ථානය මෙම තරඟාවලිය වෙනුවෙන් වෙන් කර ගැනීමට හැකියාවක් ලැබේ නැහැ. කොහොම නමුත් බින්ද්‍ර ප්‍රනාන්දු ආබාධයෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක් වී තිබෙනවා. ඉතින් මේ විදිහට T20 තරඟාවලියට ක්‍රීඩා කළ හැකි අවසාන ක්‍රීඩකයන් 17 දෙනෙක් නිල නෝනාවිරේ මේ විදිහට ප්‍රකාශයට පත් කර තිබෙද්දී එම 17 දෙනා අතර සිටිනවා ශ්‍රී ලංකාවේ සුපිරිම T20 පන්දුවාණන් දෙදෙනා වන මතිස්ස පදිරණ වගේම නුවන් තුසාර. මේ විදිහට ඔවුන් දෙදෙනාව කණ්ඩායමට කැඳෙවුවත් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා අනුව තමයි ක්‍රීඩා කරන්න ඔවුන්ට අවස්ථාව හිමි වෙන්නේ. ඉතින් දැන් කියන්නේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා ගැන සුබදායි පණිවිඩයක්. ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතාව අනුව තරඟාවලියට ක්‍රීඩා කිරීමට සිටි මෙම ක්‍රීඩකයන් දෙදෙනා එසේම නැත්නම් මෙම දක්ෂ පන්දුවාණන් දෙදෙනා මේ වෙනිට දඹුලු ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව මෙම තරඟ 3කින් සමන්විත T20 තරඟාවලිය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු වෙනවා. ඉතින් අපට දැනගන්න ලැබෙන තොරතුරු අනුව ඔවුන් දෙදෙනාම තරඟ 3කින් සමන්විත T20 තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් ඒ නිසාම මේ ආරංචිය ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා හැමෝටම සුබදායි පණිවිඩයක් එනවා නෝනමානයි. ඉතින් කොහොම නමුත් මේ විදිහට තරඟ 3කින් සමන්විත T20 තරඟාවලිය වගේම තරඟ 3කින් සමන්විත එක් දින තරඟාවලිය ඔයාලට බලන්න පුළුවන් ආකාරයෙන් යන තමයි දැන් කියන්නේ යන්නේ. මේදී රූපානිහාරා ඔයාලට බලන්න පුළුවන් සුප්‍රීම් TV ඔස්සේ ඒ වගේම ඩයලොග් TV පාරිභෝගික ඔබට මෙම තරඟ සියල්ල බලන්න පුළුවන් 10 ක්‍රිකට් වගේම සෝනි කියන නාලිකාවන් ඔස්සේ. එෙහිදී ඩයලොග් TV channel ලංකා 65 ඔස්සේ 10 ක්‍රිකට් හරහා මෙම තරඟ නරඹන්න හැකියාව තිබෙනවා වගේම channel ලංකා 124 සෝනි ස්පෝට් 5 කියන HD නාලිකාව ඔස්සේද මෙම තරඟ නැරඹීමට ඔයාලට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ජංගම දුරකථනය හරහා ඔයාලා මේ තරඟ නරඹනවා නම් ඩයලොග් view app එක හරහා මෙම තරඟ සියල්ලම බැලීමට ඔයාලට අවස්ථාවක් තිබෙනවා. ඉතින් එන්න මේකට තමයි මෙම තරඟාවලිය පිළිබඳ සුබ කාරණා වගේම තරඟ නරඹන්න පුළුවන් ආකාරයෙන් ගැන ඔයාලට ගේන්න හැකියාව තිබෙන්නේ. ඉතින් යවත් කාලේ වුණනේ ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න රැඳෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ YouTube නාලිකාව සමගින් ඔයාලා හැමෝටම උද්යෝගිමත් දවසක් ජය වේවා.